අයිබෝවන් සමට කලින් සතහරියටම ඔබට කියන සියත සවසහය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉන්ද්‍රිමාන සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය කොවිඩ් මෘතදේහ බොහොම දාණයට එරණතිව් දූපත තෝරා ගනි අධික වියලි කාල ගුණයක් සහිත මැටිපසක බොහොම දාණය කිරීම සුදුසුයි මාචාර්ය අතුල සේනානායකගෙන් පැහැදිලි කිරීමක් කොළඹ වරායේ බටහිර පර්යන්තය අදානි සමාගම සමග සංවර්ධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය. රජයේගත් තීරණයට අපේ විරුද්ධත්වයක් නැහැ. වරායේ වෘත්තීය සමිති පවසයි. ලොව බලවතුන්ගේ සීතල යුද්ධය ක්‍රියාත්මක කරන පොරපිටිය බවට ශ්‍රී ලංකාව පත් වෙලා සජිත් කියයි. ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවලිය පරාජය කිරීමට ඉන්දියාවේ සහාය ලැබෙනු ඇති බව ඇමති කෙහෙලිය කියයි. ක්‍රීඩාංගණයක් දියුණු කළාම රෝහලක් හදන්න තියෙන අවශ්‍යතාවය අඩු වෙනවා අගමැති අවධාරණය කරයි සමගි ජනබලවේගයෙන් අගවිනිසුරුට පෙත්සමක් ලකඹර සුරකින්න ගුවන් විරුවන් 70 වන සංවත්සරය අභිමානයෙන් සමරයි දේශීය පුවත් වෙතයි ප්‍රථමයෙන් අවධානය කොරෝනා ආසාදිතව මියන පුද්ගලයන්ගේ මృత ශරීර ඉරණතිව්හිදී භූමදාහනය කිරීම සඳහා අවසන් තීන්දුවක් ගෙන තිබෙනවා. කොරෝනා ආසාදනයේ වී මියන පුද්ගලින්ගේ මృతදේහයන් ආදාහනය කරන්නේද භූමදාහනය කරන්නේද යන ගැටලුවට විසඳුමක් ලබා දෙමින් පසුගිය පෙබරවාරි මාස 10 වනදා අක්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ භූමදානයට අවසර ලබා දෙන බවයි. ආපු ප්‍රශ්නෙට මට කියන්න දෙන භූමදාන කරන්න ඉඩ දෙනවා. එම ප්‍රකාශයත් සමග යළිත් දේශපාලන වේදිකාව උණුසුම් වුණේ ඊට විරුද්ධව සහ පක්ෂව මතපල වීම හමු වෙයි. මෙම සියලු කරුණු කාරණා අතරතුර පසුගිය 25 වනදා පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීමේදී සෞඛ්‍ය මාත්‍ය පවිත්‍රා වන්නියරජි මහත්මිය විසින් කොරෝනා ආසාදිත මృతදේහයන් භූමදානයට අවසර ලබා දෙන බව ප්‍රකාශ කර සිටියා. ඒ ඊට අදාළ කමිටුව විසින් ලබා දුන් තීරණයකට අනුවයි. සෞඛ්‍ය මාත්‍යවරයා විසින් ලබා දුන් අවසරයත් මත ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය එදින රාත්‍රියේ නිකුත් කෙරුණා. ඒ නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥාපනතේ දෙවන සහ තුන්වන වගන්ති යටතේ අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වූ පරිදි කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයෙකුගේ මృతදේහය ආදාහනය කිරීමට හෝ භූමදානය කිරීමට අවසර හිමිවනවා. කෙසේ වෙතත් කොරෝනා ආසාදනයේ වී මිය යන පුද්ගලයෙකුගේ මృతදේහය භූමදානය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කරන ලද විධි විධාන අනුකූලව නිසි බලධාරියා විසින් අනුමත කරන ලද සුසාන භූමියක හෝ ස්ථානයක අදාළ බලධාරියාගේ අධීක්ෂණය මූලික සහායක ගෙන යන ක්‍රමවේදයන් සම්බන්ධව අද දවස ඇතුළත සියලු දෙනාටම දැනුම් දෙයි ඒ අවශ්‍ය කරුණු ඒ ආකාරයෙන් සිද්ධ වෙන්න මේ වෙනකොට තීරණතිව් ප්‍රදේශයේ මූලික කටයුතු සියල්ල අවසන් කරලා ඕනෑම මృతදේශයක් වාර ගන්න තැනට කටයුතු යෙදෙමින් තියෙනවා ඉරණතිව් ජනතාව බුහුගත ජලය භාවිත කරන පිරිසක් එයින් එම ප්‍රදේශයේ බොහොම දාන කටයුතු සිදු කිරීම සුරක්ෂිතද මෙය ඇත්ත වශයෙන්ම විශේෂඥ කමිටුවට යොමු කර පිළිතුරු ලබා ගත යුතු කරුණක් මා එයට පිළිතුරු ලබා දීම සාධාරණ වන්නේ නැහැ එය අතිශයින්ම තාක්ෂණික කරුණක් මෙම ස්ථානය තෝරා ගැනීම සම්බන්ධයෙන් ඔවුන්ගෙන් විමසා බැලිය යුතුයි And just because it's highly technical, and so I need to refer it to them as to why and how they selected this. ඇමතිතුමනි ඉරණතිව් ජනතාව නල ජලය භාවිතයේ සිදු නොකරනෙහි එය විවාදාත්මක කරුණක් වී තිබෙනවා. සමහර විට ඔවුන් නල ජලය භාවිත කරනවා ඇති. එහි පවතින්නේ ලුණු සහිත ජලය වීම නිසා. කෙසේ වෙතත් මෙම ස්ථානය තෝරාගෙන ඇත්තේ විශේෂඥ කමිටුව විසින්. They are the people who have nominated this area and then decided that it should be in this particular place at the moment.
මෙතර කොවිඩ් මෘතදේහයන් භූමදානය කිරීම සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූවිද්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා මෙලෙස පැහැදිලි කිරීමක් සිදු කළා. මේ සිරුරු භූමදානය කිරීම ගැන පහුගිය දිනවල ඇති වුණ කතිකාවතේදී ඇත්තෙම අත්‍යවශ්‍ය කාරණයක් වෙන මේ ජලතලයේ හැසිරීම සාකච්ඡාවට භාජනය වුණේ නැහැ. වියලි කලාපේ අධික වාෂ්පීකරණයක් පවතින ප්‍රදේශවල මේ කාරණය හොඳින් सिद्ध करना पुलवा ऐ क्या ने अधिक वाष्पीकरण तीन प्रदेश वाले जल तले बहुम गंभीर तीन निशा ओने में द्रव्य पुलवे तन पद कलाम ये दिरापत्तन वेन अतिवेन श्रावयन इता हिमिंग पुलवे पहलट गमन करना जल तले दाक्वा नमु जल तले बहुम पहलिन तीन वेलावट सह ये पास मेटी साहित्य विनकोट මේ ගමන් මාර්ගය තා කාලයක් ගන්නවා මේක මේ ගමනට. එතකොට වාෂ්පීකරණය නිසා තියෙන ජීවී ද්‍රව්‍යයන් අක්‍රිය වෙන. ඒක ඊටාම වැදගත් සාධකයක් මේ අවස්ථාවේදී. වැලි සහිත පසේ තෙත් කලාපේ ඊටා ඉක්මනින් ජීවී ද්‍රව්‍යයන් ජලයේ සමග මුසු වෙනවා විතරක් නෙවෙයි තිරස් අතර ඊටා ඉක්මනින් ගමන් කරනවා. එතකොට තෙත් කලාපේ වැලි සහිත පස කොහොමවත් හොඳ නැහැ. ඕනම දෙයක් පොළවේ තැන්පත් කරන්න වියලි කලාපේ මැටි සහිත පසේ ගමන ඊටා හැමින් ඕනම ද්‍රව්‍යයක් ඒ වගේම අධික වාෂ්පීකරණය නිසා අතරමඟදී සියලුම ජීවී ද්‍රව්‍යයන් අක්‍රිය වෙනවා ජලය තලයට ඇතුල් වීමට පෙර අධික වියලි කාලගුණයක් තියෙන අධික වාෂ්පීකරණයක් තියෙන ප්‍රදේශයක මැටි සහිත පසක් වෙන භූමියක මුහුදානය කිරීම කරන්න පුළුවන්. කොළඹ වරායේ බටහිර පරයන්තේ ඉන්දියාවේ අදානි සමාගම සමග සංවර්ධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා. කොළඹ වරායේ නැගෙනහිර පරයන්තයේ 49% කොටස් ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීමට රජයකත් තීරණයට විරෝධය පළ කරමින් පසුගිය කාලයේ පුරවටම වරාය වෘත්තීය සමිති විසින් විරෝධතා මාලාවක් ක්‍රියාත්මක කරනු ලැබුවා. ඊට මහ සංගරත්නය විද්වතුන්තුළු විවිධ පාර්ශ්වයන්ගේ සහය දිහිමි වූයේ වරායේ නැගෙනහිර පරයන්තයේ 100% ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව තබා ගන්න අතර සටන අත් නොහරින බවට වූ සටන් පාඨය මතයි. එම විරෝධතාවය මතයේ පසුගිය පෙබරවාරි මාස පළමුවැනිදා වරාය වෘත්තීය සමිති සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අරලීකහ මන්දිරයේදී පැවැත්වුණු අතර එෙහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ වරායේ නැගෙනහිර පරයන්තය කිසිසේත්ම බදු දීමට හෝ විකිණීමට කටයුතු නොකරන බවයි. ඒ අනුව කොළඹ වරායේ නැගෙනහිර පරයන්තය 100%ක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යාමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පසුගිය පෙබරවාරි මාස පළමුවැනිදා ලබා දුන්නා. එසේම එෙහිදීගත් තවත් තීරණයක් වූයේ කොළඹ වරායේ බටහිර පරයන්තයේ ඉදිරි සංවර්ධන කටයුතු රජයේ මූලික කොටස් පාලනයේ තබාගෙන ඉතිරි කොටස් කිහිපය අවශ්‍ය නම් විදේශ රටක ආයතනයක් සඳහා ලබා දීමටයි. ඒ අනුව කොළඹ වරායේ බටහිර බහලුම් පරයන්තය ඉන්දියාවේ අදානි සමාගම සහ වරාය අධිකාරිය සමග එක්ව සංවර්ධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා. ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබුණා. කොළඹ දකුණු වරායේ බටහිර බහලුම් ප්‍රාන්තයේ WCT ඉන්දියා රජය සහ ජපාන් රජය විසින් නම් කරනු ලබන පාර්ශ්වයන් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා එක්ව රාජ්‍ය බෞද්ධලික ව්‍යවසායක් ලෙස සංවර්ධනය කිරීමටත් ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වන යෝජනා ඇගයීම් පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව සහ ව්‍යාපෘති කමිටුවක් පත් කිරීමටත් 2021 පෙබරවාරි මාස 15 දින පැවත සම්මුති කමිටුව විසින් අනුමත කරලා ඉදිරිපත් කරන මෙහෙයුම් අවරාදීමේ ගිවිසුම් සහ යෝජනා ඉන්දියා කොමසාරිස් කාර්යාලය සහ ජපාන් තානාපති කාර්යාලය වෙත යොමු කර ආයෝජකයන් නම් කරන ලෙස ඉල්ලීමක් කරලා තියෙනවා. ඉන්දියාව විසින් අදානි පෝච්ස් ඇන් ස්පෙෂල් Economic Zone Limited කියන සමාගම ඉදිරිපත් වෙලා තියෙනවා. ජපානයේ තාම ඉදිරිපත් වෙලා නැහැ. ඒ කෙසේ වෙතත් මේම හවුල් ව්‍යාපාරයක් හැටියට ඉදිරියට ගෙනියන්නට කැබිනට් මණ්ඩලය තීන්දු කරලා තියෙනවා. ඒ අනුව ඒට අවශ්‍ය කටයුතු ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම අමාත්‍ය මණ්ඩල තීරණය සම්බන්ධයෙන් අප වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමය වරාය අධිකාරී ප්‍රධාන ලේකම් ශාමල් සුමනරත්න මහතාගෙන් විමසීමක් සිදු කළා. අපි කොහොමවත් බටහිර පරයන්තර ෆයිට් කරේ නැහැ. හේතුව බටහිර පරයන්තය කියලා එකක් නැහැ. තියෙන්නේ මුහුද. එතකොට මේ මුහුදේ පරයන්තයක් නිර්මාණය කරලා ඒ පරයන්තය මෙහෙයුම් කරන එක පිළිබඳව තීරණය කරන්න ඕන ADB ලෝන් එකේ ගිවිසුම් ප්‍රකාරව. ඒතර අපි කොහොමද දන්නවා දකුණු පර්යන්තයේ සහ බටහිර පර්යන්තයේ කියන දෙක පුද්ගලික ව්‍යවසාය එක්ක කරන්න ඕන කියලා. දැන් බටහිර පර්යන්තයේ සම්බන්ධයෙන් රජය ගන්නා වූ ඒ තීන්දුව පිළිබඳව අපේ ප්‍රශ්නයක් නැහැ. මොකද ඒක කොහොමද ප්‍රයිවට් එකත් එක්ක කරන්න ADB ලෝන් එකේ ගිවිසුම් ප්‍රකාරව එකඟ වෙලා තිබුණේ. නැගෙනහිර පර්යන්තයේ මේ වෙනකොට 100%ක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය හරහා අපේ අවශ්‍යතාවයට ගැළපෙන විදිහට ගැඹුරෙන් වැඩි පර්යන්තයක් විතර හදන්න සියලු සූදානම් කරලා තියෙන ඉදිරියේදී ඒවා අපි ක්‍රියාත්මක කරනවා.
බොහෝ රටවල් COVID-19 වසංගතය හමුවේ අධ්‍යාපන වියදම් කපාහරින අවස්ථාවක ශ්‍රී ලංකාව කටයුතු කරන ආකාරය ප්‍රශංසනීය බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති උත්සවයකදී. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අරමුණු යථාර්ථවත් කරමින් ශ්‍රී ලංකාව නිපුණත්වයෙන් සපිරි ශ්‍රම බලකායක් සහිත රටක් බවට පත් කිරීම වෙනුවෙන් නිපුණතා සංවර්ධන වෘත්ති අධ්‍යාපන පරිශ්‍රණ සහ නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශයේ මූලිකත්වයෙන් ස්කිල්ස් ශ්‍රී ලංකා වැඩසටහන කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාද එක් වුණා. ලෝක බැංකුව හා යුනෙස්කෝ ආයතනය මේ සතියේ ප්‍රකාශයක් කළා. කොවිඩ් 19 වසංගත හමුවේ ලෝකයේ රටවල් වලින් 3න් 2ක් අධ්‍යාපනය සඳහා වෙන් කරපු මූල්‍ය ප්‍රතිපාදන විශාල ලෙස අඩු කරලා තිබෙනවායි කියලා. අපි මොහොතක් සංසන්දනය කරමු. ඒ තත්ත්වයයි අපේ රටේ අද තියෙන තත්ත්වයයි. මෙවන් දුෂ්කර තත්ත්වයක් තුළ මුළු ලෝකයේම වෙලාගත් වසංගතයක් තුළ මේ විදිහට නිපුණතා සංවර්ධනයට ප්‍රමුඛත්වයක් දීලා සෞභාග්‍ය දැක්වීම දර්ශනය තුළ අපේ රටේ ගෙන යන වැඩපිළිවෙල සංසන්දනය කරන්න ඕනේ අපිට වඩා සම්පත් තිබෙන අනිත් රටවල තත්ත්වය සමග ක්‍රීඩාංගණයක් දියුණු කළ විට රෝහලක් හදන්න තියෙන අවශ්‍යතාවය අඩුවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා එයද අර්ලියගහ මන්දිරයේදී මාධ්‍යවිත අදහස් පළ කරමින් ජව සම්පන්න පරපුරක් උදෙසා ගමට පිටියක් ජාතික වැඩසටහන යටතේ රටපුරා ග්‍රාමීය ක්‍රීඩා පිටි 332ක් එකවර සංවර්ධනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රීඩාවේ යටිතල පහසුකම් සංවර්ධනය කරමින් රටේ නව ක්‍රීඩා සංස්කෘතියක් ඇති කිරීමේ පරමාර්ථය ඇතිව මෙම ජාතික වැඩසටහන ක්‍රියාත්මකයි. ගමට පිටියක් ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. පාසලක් විවෘත කළාම වන්දනාගාරයක් වැහෙනවා කියලා ප්‍රසිද්ධ කතාවක් තියෙනවා. ඒ බව තේරුම් අරගෙන අධ්‍යාපනය වෙනුවෙන් විශාල වැඩ කොටසක් අපි කරගෙන යනවා. ඒ වගේම තමයි පිට්ටනියක් ක්‍රීඩාංගණයක් දිනු කළාම රෝලක් හදන්න තියෙන අවශ්‍යතාවය අඩු වෙන බව මට හිතෙනවා. අද අපේ දෙමව්පියෝ හිතනවා ක්‍රීඩාව කියන්නේ කාලේ නාස්ති කිරීමක් කියලා සමහර දෙමව්පියෝ. නමුත් ක්‍රීඩාවට අද තියෙන්නේ ඉතාම හොඳ ඉල්ලුමක්. අද එක පැත්තෙන් ක්‍රීඩාව කියන්නේ වෙළඳ පොලක් තියෙන වෘත්තීය භාවයක් තියෙන විශයක් බවට පත් වෙලා ඉවරයි. ක්‍රීඩා පාසල් ගාන 30ක් දක්වා වැඩි කරන්න අපි කටයුතු කරලා තියෙනවා. අනාගතයේ මේ தත්ත්වය තව තවත් ඉහළ යවන්න ඕන. අපි රටක් හැටියට හොඳ ක්‍රීඩකයෝ බිහි කරන්න ඕන. අද රටේ තියෙන ක්‍රීඩා නැරඹීමක් මිසක් ක්‍රීඩාවේ යෙදීමක් නෙවෙයි. එහෙම පරපුරකට තමයි අනාගතයේ සාර්ථක නිරෝගීමත් ජීවිතයක් ගත කරන්න පුළුවන් අපිට. ජය පරාජය භුක්ති විඳින්න පුළුවන් අපිට. අපේ ජීවිතේ පරාජයට මුහුණ පාපුව අවස්ථා ගණනාවක් තියෙනවා. 15 ජනවාරි 8 වෙනිදා අපි පරාජය වෙලා ගෙදර ගියා. අපේ පක්ෂය අපිට අහිමි වුණා. තවත් පක්ෂයක් ගොඩනගා ගත්තා. ගොඩනගලා අවුරුදු 4ක් ඇතුළත සියලු අභියෝගවලට මුහුණ දීලා අපි මුහුණ දීලා මේ නැවතත් රටේ ආණ්ඩුවලේ දිනාගත්තා. එහෙම කරන්න පුළුවන් උනේ මම විශ්වාස කරනවා බාල කාලේ ක්‍රීඩාවේදීලා ඉවසීම වගේම පරාජයත් පුරුදු වෙච්ච නිසා. ලෝකයේ බලවත් රටවල් සීතල යුද්ධය ක්‍රියාත්මක කරන පොරපිටියේ බවට මෙවන විට ශ්‍රී ලංකාව පත්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එයද ගලිගමුව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් 48 වන සත්කාරය විපක්ෂ නායක ජංගම සේවය අද ගලිගමුව ප්‍රදේශයේදී පැවැත්ුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද එක පැත්තකින් කොවිඩ් එන්න වෙන්දේසියක් ක්‍රියාත්මක තවත් පැත්තකින් අපේ රටේ කැලෑටික වෙන්දේසි කරලා කැලෑ කපන වෙන්දේසි වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. දැන් මොකද්ද මේ රටට වෙලා තියෙන්නේ? එන්නත් ගහන්නත් වෙන්දේසි. පොදු ජන පෙරමුණේ රජේ ප්‍රධානින්ගේ ඡායාරූප ටික තියෙන්නට ඕන. එන්නත ගහනකොට පොදු ජන පෙරමුණේ පළාත් පාලන මන්ත්‍රීවරයා හෝ මන්ත්‍රීවරිය ඉන්නට ඕන. දැන් ඒ අය ඉස්සරහ තමයි එන්නත ගහන්නේ. එන්නත් වෙන්දේසි. මේ එන්නත වරප්‍රසාදයක් නෙවෙයි. ඒක යුතුයකමක්. ඒක රජයක් විසින් ඉෂ්ට කළ යුතු යුතුයකමක්. අනික් පැත්තේ මොකද වන සංහාරයක් ක්‍රියාත්මක වෙන කැලෑ කපන සංහාරයක් කැලෑ කපන ත්‍රස්තවාදයක් නිර්මාණය වෙලා තියෙනවා අපේ රටේ වන සම්පත විනාශ වෙන යුගය අද මේ රජය තවදුරටත් ශක්තිමත් කරලා තිබෙනවා වේගවත්ව අපේ රටේ වන සම්පත විනාශ කරන කැලෑවත් වෙන්දේසි දැන් මිත්‍රවරුනි අපේ රට ලෝකේ බලවත් රටවල
සීතල යුද්ධයේ ක්‍රියාත්මක කරන පොරපිටියක් බවට පත් වෙනවා. මං අහන්න කැමතියි වර්තමාන රජයේ මෙහෙමද රටේ ස්වෛරීත්වය ආරක්ෂා කරන්නේ? මෙහෙමද රටේ නිදහස රැකගන්න? එක රටක් ඉල්ලනවා උතුර, තව රටක් ඉල්ලනවා දකුණ, තවත් රටක් කියනවා නෑ අපිට නැගෙනහිර ඕන, තවත් රටවල් කියනවා නෑ අපිට බටහිර ඕන. මේ ඔක්කොම අපේ රටේ පළාත්. දැන් පළාත් වෙන්දේසියකුත් වෙනවා. දැන් මේකටද මේ 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නු ජනාධිපතිවරයා. ඇයි තමුන්නාන්සලා තමුන්නාන්සලාගේ ජනවර මේ විදියට පාවලා දෙන්නේ? මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනයේ වී පූර්ණ සුවය ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 80,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර මෙරට කොවිඩ් මර්ධන ඉන්ත ලබා දුන් පිරිස 105 ඉක්මවා ඇත බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. ඉන්දියානු ප්‍රධානියක් ලෙස මෙරටට ලැබුණු කොවිඩ් ඇස්ට්‍රාසෙනිකා හෙවත් කොවිෂීල්ඩ් එන්නත මේ වන විට පුද්ගලයන් 509,275 දෙනෙකුට එන්නත් කර තිබෙනවා. ඊයේ දිනේ පමණක් මෙරට පුද්ගලයන් 42,925 දෙනෙකුට කොවිඩ් මර්ධන එන්නත ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. පසුගිය ජනවාරි මාස 29 වන දින මෙරට කොවිඩ් එන්නත්කරණය ආරම්භ වුණා. ඊයේ දින මෙරටින් කොවිඩ් 19 නව ආසාදිතයින් 310 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඉන්පුට් කලින් 303 දෙනෙකුම වාර්තා වී තිබුණේ දේශීය වශයෙන්. ඊයේ දින හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 60ක්. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 40ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 34ක් වාර්තා වුණා. අනෙක් ආසාදිතයින් 169 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී තිබුණා. මෙතර අද දින තවත් ආසාදිතයින් 598 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමග කොවිඩ් 19 වෛරසය ආසාදිනේ වී මෙරට පූර්ණ සුවය ලැබූ පුද්ගලින්ගේ සංඛ්‍යාව 80,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ ගල්හින්න සහ පල්ලියකොටුව ග්‍රාම නිලධාරි වසම් හුදකලා බවින් ඉවත් කර තිබෙනවා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ මීට පෙර එම ග්‍රාම නිලධාරි වසම් හුදකලා කිරීමටයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයෙන් තීරණය කළේ. ඊයේ දින මෙරටින් කොවිඩ් මරණ 5ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මියගොස් සෙට්ටේ බුලත් කොහුපිටිය, කොළඹ 10, මහනුවර, ගණේමුල්ල සහ පූජාපිටිය යන ප්‍රදේශයන්හි පදිංචි කරුවන්. එත් සමග මෙරට සමස්ත කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 476ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දිනේ ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 95ක් තුල පුත්කලින් 9891 දෙනෙකු නිරෝධායන වෙමින් සිටිනවා. ඊයේ දින තුල PCR පරීක්ෂණ 9822ක් සිදු කර ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. සති 7කට පසු ගෝලීය කොවිඩ් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව යළි ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. මෙම තත්ත්වය විස්මයට කරුණක් නොවන බව පැවසූ එම සංවිධානයේ ප්‍රධානි ටෙඩ්‍රොස් ඇඩනොම් සංචන සීමා ලිහිල් නොකරන ලෙස ලොව රටවල් වලින් ඉල්ලා සිටිනවා. මෙවන විට සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන 11,49,91,089ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සිදුව ඇති මරණ ගණන 25,50,192ක්. මෙතර ඔක්ස්ෆර්ඩ් සහ ෆයිසර් එන්නත්වල පළමු මාත්‍රාව ලබා දීමෙන් පසු රෝහල් ගත කෙරෙන වයස්ගත කොවිඩ් රෝගීන් පිරිස 80කින් පමණ පහළ බැස ඇති බව එංගලන්තයේ සිදු කළ පරීක්ෂණයකදී හෙළි වී තිබෙනවා. එරට එන්නත් කරන වැඩසටහන ඔස්සේ එන්නත ලබාගත් වයස වෘතු 80 ඉක්ම වූ පුද්ගලයන් ඇසුරෙන් මෙම අධ්‍යයනය සිදු කර තිබුණා. කෙසේ වෙතත් වෛරසයෙන් හොඳින් ආරක්ෂා වීම සඳහා එන්නත් මාත්‍රා දෙකම ලබා ගත යුතු බවයි විද්‍යාඥයින් පෙන්වා දී ඇත්තේ. එන්නත් මාත්‍රා දෙකම ලබා ගැනීම තුළින් ජනතාවට වෛරසයට එරෙහිව වඩා හොඳ ආරක්ෂාවක් ලැබෙන බව අමරිකාවේ CDC ආයතනයද තහවුරු කර තිබෙනවා. ලකඹර සුරකින ගුවන් විරුවන් අද සිය අභිමානවත් 70 සම්වසරය සමරනු ලබනවා. ඒ වෙනුවෙන් සියත අපතබන සටහනක් දැන්. ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ ආරම්භය වර්ෂ 1951 මාර්තු 2 දින රාජකීය ශ්‍රී ලංකා ගුවන් හමුදාව ස්ථාපිත කිරීමත් සමග සිදු වුණා. වර්ෂ 1972 මැයි මාස 22 දා ශ්‍රී ලංකාව ජනරජයක් වීමත් සමග රාජකීය ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව බවට පරිවර්තනය වුණා. ලක්මව සුරකින්නට සුරකිමු ලකඹර උද්ෘත පාඨය කරගනිමින් පුරවසර 70ක ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා
ගුවන් හමුදාව මාපිම වෙනුවෙන් තම මෙහෙවර නිසි අයුරින් ඉටු කරමින් නිරතුරු ලක් අඹර සුරකීමේ වගකීම නොපිරිහෙලා ඉටු කිරීමට දිවි හිමියෙන් කැප වී සිටිනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ චිප්මන්ක් ගුවන් යානයෙන් ඇරඹි ගුවන් ගමන අද වන විට කෆීර් F7 ආදී ජෙට් යාන අද AN32, C130, MA60, Y12 වැනි ප්‍රවාහන ගුවන් යාන සහ බෙල් 212, බෙල් 412, MI17, MI24 හෙලිකොප්ටර් යානා දක්වා දීර්ඝ ගමනක් පැමිණ වර්තමානයේ වන විට භෞතික සම්පත් මෙන්ම මානව සම්පත්ද පරිපූර්ණව තාක්ෂණික හමුදාවක් ලෙස අභිමානවත් 70 වන සංවත්සරය සමරනු ලබනවා. තිස්වසරක කුරිරු ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ මානුෂීය මෙහෙයුමේ වැදගත්ම සාධකය වුණේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි. සතුරන්ට ගුවන් ප්‍රහාර එල්ල කර ඔවුන්ගේ අවිගබඩා විනාශ කිරීම, එතර විය නොහැකි පස්පෙමි බිඳලමින් සතුරන් අඩපණ කිරීමෙන් පාබල හමුදාවන්ට ත්‍රස්තවාදීන් ග්‍රහණයට නතු කර ගැනීම සඳහා සහයක් ලබා දීමට ප්‍රහාරක ගුවන් නියමුවන්ට හැකි වුණා. ත්‍රස්තවාදය පරදවා විජයග්‍රහණය අත්පත් කරගත් ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකීය හමුදාවන්හි සාඩම්බර කොටස්කරුවෙක් වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය ස්වකීය අභිමානය එඩිතරභාවය හමුවේ හිමිවන ඕනෑම අභියෝගයකට මුහුණ දීමට නිරතුරුවම සූදානමින් සිටිනවා. වසරක් මුළුල්ලේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ලක් අඹර සුරකිමින් තම වගකීම නිසි ලෙස ඉටු කරන වාසේම මාතෘ භූමියට සිදු වූ ස්වභාවික ආපදා තත්ත්වයන් හීදී මෙන්ම හදිසි අවස්ථාවන් හීදීද ජනතාවගේ ආරක්ෂාව මෙන්ම සුබ සාධනය උදෙසා ඉටු විය යුතු යුතුකම් නොපිරිහෙලා ඉටු කිරීමට සුවිශේෂී දායකත්වයක් දක්වනවා. වර්තමානීය වන විට ලොවටම බලපා ඇති COVID-19 වසංගතය හේතුවෙන් පීඩාවටපත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සුබ සාධන කටයුතු මෙන්ම නිරෝධායන කටයුතු සඳහා සුවිශේෂී දායකත්වයක් දක්වනු ලබනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය අභිමානවත් 70 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් අද පෙරවරුවේ කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලික කඳවුරේදී ආචාර්ය පෙළපාලියක් සංවිධානය කර තිබුණා. ඒ ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදාවක් හැටියට රටේ අනාගතයටත් රටේ අභිවෘද්ධියටත් ආර්ථික සංවර්ධනයටත් අපි ශීඝ්‍ර ලෙස සහ වක්‍ර ලෙස අපි දායක වෙන්න බලාපොරොත්තු වෙනවා. 70 වෙනි සංවත්සරයට සමගාමීව අපි වැඩ කටයුතු රාශියක් සංවිධානය කරලා තියෙනවා. පාස්කු ප්‍රහාරයේ මහමුලකරුවන් හා අනුබල දුන් පුද්ගලයන් වසර දෙකක් ගත වුවත් නීතිය හමුවට ගෙන ඒමට නොහැකි වූයේ ඇයිදයි කොළඹ අගරදගුරු කාඩිනල් මල්කම් රංජිත් හිමිපාණන් ප්‍රශ්න කර සිටිනවා. ඒ අගරදගුරු නිල නිවසේ අද පසුරුවේ පැවති මාධ්‍ය හමුවකදී පාස්කු ප්‍රහාරයේ පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් ඊයේ දින මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහනා හිමිවරුන් වෙත ජනාධිපති නීති අධ්‍යක්ෂ නීතිඥ හරිගුප්තා රෝහණදීර මහතා විසින් පිළිගන්වනු ලැබුවා. එමෙන්ම පාස්කු වාර්තාවේ තවත් පිටපතක් ඊයේ පස්වරුවේ කොළඹ අගරදුගුරු කාඩිනල් මල්කම් රංජිත් හිමිපාණන් වෙතද නීතිඥ හරිගුප්තා රෝහණදීර මහතා විසින් පිළිගන්වනු ලැබුවේ කොළඹ රදගුරු නිල නිවසේදී. මේ අතර මෙම වාර්තාව සම්බන්ධයෙන් අද කොළඹ රදගුරු නිල නිවසේ පැවති මාධ්‍ය හමුවකදී කොළඹ අගරදගුරු කාඩිනල් මල්කම් රංජිත් හිමිපාණන් මෙලෙස අදහස් පළ කළා. ජනාධිපති කොමිෂමේ වාර්තා පිළිබඳ මේ වන විට නොයෙකුත් අය විසින් විවිධ මත පළ කර තිබුණත් මෙම වාර්තාව සියුම්ව අධ්‍යයනය කරන තුරු ඒ පිළිබඳව නිශ්චිත නිගමනයක් මේ මොහොතේ ඔබට ඉදිරිපත් කිරීමට අපට නොහැකි බව මතක් කර සිටිනවා. ඒ වුණත් ජනාධිපති කොමිෂන් සභාව
සිය කටයුතු වල යෙදෙන අතරතුර රටේ ආරක්ෂාව බාර අදාළ ආයතන වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ත්‍රස්ත විමර්ශන ඒකකය සහ රාජ්‍ය බුද්ධි සේවය යන ආයතන මෙම සාපරාදී මිනිස් ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ ගැඹුරින් සිදු කළාදැයි යන්න ගැන විශාල සැකයක් අපි ළඟ තිබෙනවා කෙසේ හෝ පාස්කු ප්‍රහාරයේ සැබෑ මහා මුලකරුවන් කොටු කර ගැනීමට මෙම ඊයත සඳහන් රාජ්‍ය අංශ කටයුතු කරන බවක් පෙනෙන්නට නැති බව පැහැදිලිව ප්‍රකාශ කරන්නට ඕනි ඒ යම් යම් දේවල් කරලා තිබුණත් ඒවා ආවට ගියාවට ඕනෑවට එපාවට කෙරෙනවා වගේ තමයි අපිට පෙනෙන්නේ ඒ නිසා අපි දැන් ඉතා ඕනෑකමින් බලධාරීන්ගෙන් අහන්නේ මේ ප්‍රහාරවලට මුල් වූ මහා මුලකරුවන් ඒවාට අනුබල දුන්න අය මුදල් දායකත්වයේ දුන්න අය වගේම ඒවා සම්බන්ධයෙන් පවත්වන්නට යෙදුණු විවිධ විමර්ශනයන් දුර්වල කිරීමට සහ කඩාකප්පල් කිරීමට අත ගැසූ අය ගැන පරීක්ෂණ පවත්වා මෙකී සියලු අය නීතිය හමුවට ගෙන ඒමට ප්‍රහාරයේ සිදු වී වසර දෙකක් ගත වූවත් තවමත් නොහැකි වී ඇත්තේ ඇයිද යන්න අපට පැහැදිලි කර දෙන්න කියා. සමහර වෙලාවට සමහර උසස් නිලධාරීන්ට බලපෑම් කරා මේ විමර්ශන ගැන අයුතු දේශපාලන බලපෑම් කරපු අය ගැන ආරංචි අපට ලැබිලා තියෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ බොදු බල සේනා සංවිධානය තහනම් කිරීම පිළිබඳ තිබෙනවායයි කියන කිසියම් නිර්දේශ සම්බන්ධයෙන් නොයෙකුත් මත සමාජගත වෙමින් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මට කියන්නට තිබෙන්නේ අපට අවශ්‍ය වන්නේ මෙම මිලේච්ඡ ප්‍රහාරයට ඉර්ජුවම සම්බන්ධ අය හා ඊට අනුබල දුන්න අය අනාවරණය කර ගැනීම මිස ජාතික බෞද්ධ සංවිධාන තහනම් කිරීම නොවන බව. එවැනි නිර්දේශ නිසා පාස්කු ප්‍රහාරයේ සැබෑ කතුවරු සොයායාමේ උත්සාහය යම් ලෙසකින් වෙනත් මගකට යොමු කරනු ලබන බව අපේ හැඟීමයි. ප්‍රහාරය සිදු පළමු දවසේ සිටම අප ඉල්ලා සිටින්නේ මේ ප්‍රහාරයේ මහා මුලකරුවන් සහ ප්‍රහාරය පිළිබඳව දැන දැනත් ඒ පිළිබඳ කිසිත් නොකර සිය වගකීම් බරපතල ලෙස පැහැර හැරිය අයත් සොයා නීතිය ඉදිරියට ගෙන ඒමට අප්‍රමාදව කටයුතු කරන ලෙසයි. පාස්කු ප්‍රහාරයේ පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න පිළිබඳව වත්මන් රජයේ හෙළි නොකරන්නේ ඇයිදයි සමගි ජනබලවේගයේ රජයෙන් ප්‍රශ්න කර සිටිනවා. එය අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී. පාස්කු ඉරිදා බෝම්බ සිද්ධිය සම්බන්ධව පත් කරපු කොමිසමේ සඳහන් කරපු ගැසට් පත්‍රය මගේ ළඟ තියෙනවා. අපි අහනවා මේ ගැසට් පත්‍රයේ පාස්කු ඉරිදා බෝම්බ සිද්ධිය සම්බන්ධව කොමිසම් සභාවේ අපේක්ෂිත අරමුණ ඉෂ්ට වුණාද කියලා අපිට අහන්න වෙනවා. එක වගකීතු කාණ්ඩයමකට විතරයි මේකෙන් අවශ්‍ය පියවර අරන් තියෙන්නේ. අපි අහනවා රජයෙන් මේ සහරාන්ගේ මේ කුමන්ත්‍රණය පිළිබඳව පිටිපස්සේ හිටියේ කවුද කියලා හෙළි නොකරන්නේ ඇයි කියලා අපි අහනවා. රජයේ මේක ඇතුලේ හංගන දෙයක් තියෙනවා. එදා ජනාධිපති වර්ණේදී කිව්වේ අපි ආපු ගමන් පාස්කු ඉරිදා සිද්ධියේ විත්තිකරින්ට අවශ්‍ය පියවර ගන්න. අද ආණ්ඩුවේ කරන්නේ එදා අපේ ආණ්ඩුවෙන් ජනාධිපති පත් කරපු කොමිසම විතරයි. එදා කරපු පරීක්ෂණ විතරයි. කිසිම පරීක්ෂණයක් කළා නැහැ. මේ සහරාන් කවුද? සහරාන් කියන්නේ 2015 ඉස්සෙල්ලා ආරක්ෂක අමාත්‍යාංශයෙන් පඩි ලැබපු ආරක්ෂා අමාත්‍යාංශයේ ඔත්තු සපේ පුජ්‍යලය තමයි සහරාන් කියන පුජ්‍යලය. මේ අවස්ථාවේදී කළු ඉරිදාව මේ මාර්තු 7 වෙනිදා ප්‍රකාශයට පත් කරලා ප්‍රබල විරෝධයක් පෙන්වීමට තමයි කතෝලික සභාව ඇතුළු ජනතාව තීන්දුව කළා තියෙන්නේ. අපි මේක දේශපාලනීකරණය කරන්නේ. අපි මේක සාමාන්‍ය පුරවැසියන් ලෙස අපි මේ විරෝධයට එක්කව් වෙනවා. මේක ඉතාමත් පැහැදිලි මේ බෝම්බ ප්‍රහාරයත් එක්කම දේශපාලන ප්‍රහාරයකුත් මේකෙන් සිද්ධ වුණායි කියලා. අද මේ පරීක්ෂණ දේශපාලන කුණාටුවකට අද හසු වෙලා තියෙන්නේ. ඒ කුණාටුවෙන් අපි මේ පරීක්ෂණ බේරගෙන සුවාදීනව ඒ වගේම මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව යට ඉන්න මහා මොලකරුවන් අල්ලා ගැනීම සඳහා ඒ අවශ්‍ය වාතාවරණය හදන්න තමයි මේ විරෝධතාවය දක්වන්නේ. ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවලියේ පරාජය කිරීමට ඉන්දියාවේ සහාය ලැබෙනු ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක් පැල්ල මහතා පවසනවා.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ජගත් මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ විසින් ඉදිරිපත් කළ යෝජනාවලිය සාකච්ඡාවට ගැනුණා. ශ්‍රී ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා කප්පාදු කර ඇති බවත් එමෙන්ම 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ හරහා ප්‍රජාතන්ත්‍රවාදයට ඇතිවන බලපෑම එම කරුණු ඇතුළු තවත් කරුණු ගණනාවක් මිචෙල් බැචලේ සැසිවාරයට ඉදිරිපත් කළා. මේ අතර ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් මධ්‍යගත කණ්ඩායම වන බ්‍රිතාන්‍ය, කැනඩාව, ජර්මනිය, මොන්ටිනීග්‍රෝ, උතුරු මැසඩෝනියාව සහ මලාවි රාජ්‍යයන් එක්ව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයට ඉදිරිපත් කළ යෝජනාවලට ඉදිරියේදී ශ්‍රී ලංකා රාජ්‍ය නිර්දේශ ලබා දීමටද නියමිතයි. කෙසේ වෙතත් මේ වන විට ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයේදී රටවල් 21ක් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවලියට විරෝධය පළ කර ඇති අතර තවත් රටවල් 15ක් ඊට සහාය පළ කරමින් සැසිවාරයේදී අදහස් දක්වා තිබෙනවා. මේ අතර ඉන්දියන් ටුඩේ රූපවාහිනී නාලිකාවට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික අද්මිරාල් ජයනත් කොළඹගේ මහතා ප්‍රකාශ කළේ ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී ඉන්දියාවේ සහාය ශ්‍රී ලංකාවට හිමිවනු ඇති බවයි. ඔබ හිතන්නේ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවලියට කුමන රටවල්වල සහාය ලැබේ කියලාද? ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී අපට රටවල් 21ක සහාය ලැබුණා. ඒ වගේම රටවල් 15ක් අපට විරුද්ධව අදහස් ඉදිරිපත් කළා. ඒ රටවල් ජගත් මානව හිමිකම් කවුන්සිලය තුළ බෙදීමක් ඇති කර තිබෙනවා. බලවත් රටවල් සිය බලය යොදා ගනිමින් ඔවුන්ගේ අපේක්ෂාවන් ඉටු කර ගැනීම දැකගත හැකි. ඔබ ප්‍රකාශ කළ රටවල් 21ක් ශ්‍රී ලංකාවට සහාය දෙනවා කියලා. ඉන්දියාව ඊට ඇතුළත් කියලාද හිතන්නේ? නමුත් ශ්‍රී ලංකාව 13 වන ව්‍යවස්ථා සංශෝධනය පූර්ණව ක්‍රියාත්මක කරන්නේ නැහැ. දමිළ ජනතාවගේ අයිතිවාසිකම් ඉටු නොකිරීමත් ඉන්දියාව සැලකිල්ලටගෙන තියෙනවා. ලංකාව පිළිබඳ ජිනීවා සැසිවාරයේදී ඉන්දියාව පක්ෂව කතා කළේ නැහැ. නමුත් ඉන්දියා විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළ විශ්ව ගම්මාන ගැන ඉන්දියාව ශ්‍රී ලංකාවේ අසල්වැසි අප අපේක්ෂා කරනවා ඉන්දියාව අපට සහාය ලබා දෙයි කියලා. ඡන්දය ලබා නොදුන්නා දෙරටේ සබඳතාවල බිඳ වැටීමක් සිදුවන්නේ නැහැ. අපි දන්නවා තමිල්නාඩු මැතිවරණයක් ඉදිරියේදී පැවැත්වීමට නියමිතයි කියලා. එය ඉන්දියා රාජ්‍ය ස්ථාවරත්වයට හේතුවක් බවත් අප දන්නවා. ඒ පිළිබඳ අප අවබෝධයෙන් ඉන්නේ. මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. අපි විශ්වාස කරනවා අපි බොහොම පැහැදිලිව සත්‍ය ජයගනී කියන තැන ඉන්නවා. මේ අනුව කරපු බොරුව වංචාව පහුගිය අවුරුදු කීපය තුළ එහි වංචාව තුළ ප්‍රධාන වශයෙන් ඉතාමත්මම පිළිකුලෙන් සහගතව මම මේ වෙලාවේ ශීපපත් කරනවා මංගල සමරවීර විදේශ ඇමතිවරයා කරපු ඉතාමත්ම නින්දිත ක්‍රියාවලියේ ප්‍රතිඵල තමයි මේ අද රටේ පුරවැසියන් හැටියට අපි භුක්ති විඳිනවා. ඒ කියන්නේ ඉතාමත්ම දඩ ලෙස අපේ අප්‍රසාදය පළ කරනවා. ඒ අප්‍රසාදය පළ කිරීමේ ප්‍රධාන කොටස්කරුවන් හැටියට ලංකාවේ වෙසද ලංකාව විසින්ම ලංකාවේ හමුදාව අපරාධ කරයි කියලා කියන්න තරම් මම හිතන්නේ ඉතාමත්ම පහත් මට්ටමකට වැඩි චෝදනාවක් අපි ඒ නිවැරදි කරමින් ඉන්නේ. අපි සතුටු වෙනවා ලෝකේ තියෙන ප්‍රබල රටවල් ගණනාවක් මේ වෙනකොට මේ යථාර්ථය පිළිගගෙන තියෙනවා. ඒ සම්බන්ධව අපි බොහොම පැහැදිලි ස්ථාවරයක ඉන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා ඉන්දියාව සාධාරණයේ පැත්තේදී ඉන්දියාව සාධාරණයේ හිට කරොත් අපිත් එක්ක හිට ගන්න එක අපිට දැඩි ලෙස විශ්වාසයක් තිබෙනවා. ඒ වගේම අපිත් එක්ක චීනය, රුසියාව ඇතුළු රටවල් ගණනාවක් මේ වෙනුවෙන් අපි වෙනුවෙන් කතා කිරීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා. දේශපාලන පළගැනීම් පිළිබඳ සොයා බැලූ කොමිසමේ වාර්තාව මගින් නිකුත් කර තිබෙන ඇතැම් නිර්දේශවලින් ශ්‍රේෂ්ඨාධිකරණයේ සතු බලතල පැහැරහැරීමක් සිදුව තිබෙන බැවින් එම කොමිසමේ කොමසාරිස් වරු තිදෙනාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ විමර්ශනයක් සිදු කරන ලෙස සමගි ජනබලවේගයේ විසින් අද අගවිනිසුරුවරයා වෙත ලිපියක් බාර දී තිබෙනවා. සමගි ජනබලවේග පක්ෂනායක සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40 දෙනෙක් විසින් අත්සන් කරනු ලැබූ එම ලිපිය අද ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේකකාධිකාරී කාර්යාලයට බාර දුන්නා. එම ලිපිය මගින් සඳහන් කර තිබෙන්නේ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ කොමිසමේ අවසන් වාර්තාව මගින් නිකුත් කර තිබෙන ඇතැම් නිර්දේශවලින් ශ්‍රේෂ්ඨාධිකරණයේ බලතල හැල්ලුවට ලක් කර ඇති බවයි. ඒ අනුව අදාළ කොමිසමේ කොමසාරිස්වරුන් වශයෙන් කටයුතු කළ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, චන්ද්‍රසිරි ජයතිලක සහ චන්ද්‍ර ප්‍රනන්දු යන අය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 වන වගන්ති යටතේ අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට පරීක්ෂණයක් පවත්වා තීන්දුව කරන ලෙසත් එම ලිපියෙන් ඉල්ලා තිබෙනවා. එමෙන්ම උපාලි අබේරත්න සහ චන්ද්‍රසිරි ජයතිලක යන කොමසාරිස්වරුන්ගේ නම් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ නාමලේඛනින් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් ඉල්ලා තිබෙනවා. පසුගිය කාලේ අපි දැක්කා මේ රජයේ විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාවපත් කළා. ඒ කොමිෂන් සභාව වලින් දෙන තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයේ බලතල උදුරා ගැනීමක් අපි දකිනවා.
එහෙම වෙනත් ආයතනයකට මේ බලතල උදුර ගන්නත් බෑ. නමුත් අපි දකිනවා මේ කොමිෂන් සභා වාර්තාවල ශ්‍රේෂ්ඨාධිකරණයේ බලතල උදුරා ගැනීමක් ඒ වගේම දියාරු කිරීමක් සිද්ධ වෙනවා. පරිසරය විනාශ කර සිදු කරන කිසිදු සංවර්ධනයක් වත්මන් ආණ්ඩුව විසින් සිදු නොකරන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්. අනුරාධපුර නගරයේට සෑම වර්ෂයකම බලපාන ගංවතුර තර්ජනයට පිළියමක් ලෙස මල්වතු ඔය ප්‍රතිසංස්කරණය කිරීමේ තෙවැනි අදියර රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර මල්වතු ඔය අසලදී සිදු කෙරුණා. අපි අනුරාධපුරය ගැන හිතුවත් රට ගැන හිතුවත් කලයුතු වැඩ අපි හරියට ඉවර කරොත් අන්න ඒක තමයි රටේ සංවර්ධනය යම් ඉදිරියට යෑමක් වුණා කියන එක අපිට කියන්න පුළුවන්කම තියෙන අපිට කියනවට වඩා ඒක රට ප්‍රයෝජනයක් වෙන්නේ වගේ වුණොත් විතරයි. මේ සියලුම සංවිධාන වලට අපි ගරු කරනවා. මොකද පරිසරය අපි ආරක්ෂා කරගත යුතුයි. පරිසරය විනාශ කරලා අපිට ජීවිතයක් සහ අනාගතයක් අනාගත පරපුරක් නැති වෙනවා. අවුරුදු 60ක් අතහැරලා දාලා ඉවර වෙලා ඒකෙමද ගහක් තිබුණයි කියලා. දැන් මේ ගහට අයිතිවාසිකම් කියන එකේ සාධාරණ අයිතියක් නැහැ. ඒක ඉබේ හැදිච්ච දෙයක්, ඉබේ වෙච්ච විනාශයක්, ඉබේ වෙච්ච ගොඩකිරීමක් නම් මේක අපි ඉවත් කරේ නැත්තම් අපි ගඟට ගඟක් විදිහට ඉන්න දීලා නැහැ. ඒ තුල අපට බාධා වෙනවා. අපි කාගේවත් යටි අරමුණු නැහැ මේකෙන් වැලි හරන්න හෝ ගස් කපන්න හෝ පස් අදින්න හෝ මේ කිසිම දෙයකට අපේ වමනාවක් නැහැ. ඒත් සමගින් සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.